Sri Lanka's Choice 2024. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද උදෑසන ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා රුවන්වැලි මහා සේරදුන් වැඳපුදා ගත්තේ ඉන් අනතුරුවයි. මේ ස්වර්ණමාලි චෛත්‍යයන් වහන්සේ අධිපති ඇවිල්ලා මේ වෙලාවේ පුරුරුවන් වන්දනා මාන කරලා මේ කරන කටයුතු සර්වප්‍රකාරයෙන් කිසිම කාය චිත්ත පීඩාවක් නොවේ යහපෙන් කර ගැනීමට සත්‍යයේ ධෛර්ය වාසනා උදා වෙන්නට සමහරුන්ට හිතෙන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මැතිතුමත් නාමල් රාජපක්ෂ මැතිතුමත් එනකොට මේ සෙනග ගෙනල්ලාද එකතු කරලාද කියලා. නෑ, මං හිතන්නේ මේ වගේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එන සෑම දවසකම එතුමාව දැක්කේ අපි මෙතන රුවන්වැලි සෑය ළඟේ දා නොදුටු දුටු ගැමුණු තමයි අපි මේ පිරිමි වහන්සේට ගිහිල්ලා වඳින්නේ. හැබැයි අද දවසේ අපි දකින දුටු ගැමුණු තමයි මේ අනුරාධපුර පුද භූමියට ඇවිල්ලා තියෙන්නේ. චන්ද්‍රසේන මැතිතුමා ගියත්, සෙහාන් මැතිතුමා ගියත්, තවක් මොන විදියට පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි විදියට ගියත් බිමියේ ජනතාව තවමත් රාජපක්ෂ සහ රාජපක්ෂ කඳවුර වෙනුවෙන් ඉන්නවා. ඒ නිසා අපි එක්කෙනෙක් හිටියත් අපේ කඳවුරේ අපිට ෆයිට් එක දෙන්න අපිට ප්‍රමාණවත් වෙන නිසා අපි ඔලුගෙඩි ගැන මායිම් කරන්නේ නැහැ. ඕනම් මැතිවරණයකදී ඔලුගෙඩි කියන ඒවා හේට යනවා, මෙහෙට යනවා, වාසීන්තුල තමයි අනිවාර්යයෙන්ම යන්නේ. මුදල් මත යනවා, වෙනත් වරප්‍රසාද තුල යනවා, නීති ප්‍රශ්න තුල යනවා. ඒ නිසා යන අවස්ථාවාදී යන එන ඔලුගෙඩි ගැන හිතන්න ගියොත් අපිට දේශපාලනය කරන්න වෙන්නේ.